උදෑසනක් අද අපි ඔයගලට පෙන්නන්න යන්න දන්නේ ඇති නිවන ඇල්ල. කියන්නේ මේක දුෂ්කර ගමනක් ටිකක් බංකාර ගමනක් වෙන්න ඕනේ. අහලා තියෙන විදිහට දැන් අපි එතෙන්ට යන්න තමයි සූදානම් වෙන්නේ. සම්පූර්ණ මාර්ග උපදේශනේ සපයන්නේ මේ මල්ලි විසින්. මේ මල්ලි ප්‍රසන්න මල්ලි මේ ගමේ ඇතනි වල ඇල්ලට එන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ඔයාලා කවුරු හරි මෙහෙට එනවනම් පදිය පැලලට ඇවිල්ලා පදිය පැලල්ලෙන් මන්දාර නුවර පාරේ ඊගලින් ඉස්කෝල ළඟ තමයි මේ ඇල්ල තියෙන්නේ. මේ ඇල්ලෙන් එන විදිය කිව්වා. ඒතකොට අපි අහමු මේක අතීතයත් එක්ක මේ දිය ඇල්ලේ නම හැදෙන විදිය. මෙතන කියන්නේ ඇත්තෙනි වල ඇල්ල කියලා. ඒ කියන්නේ මේ ඉස්සර මේ ප්‍රදේශයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක්. මේ වගේ ප්‍රධාන පාස්කම් මොනවද තිබිලා නැහැ. ඒකට මේකේ මේ ලී කොට වගේක් හදින්න අලි ගෙනල්ලා ඒකේ තින්නක් ඒ ලී කොටත් එක්ක මේ වලට වැටලා තියෙනවා. ඒක ඒ නිසා තමයි මේ ඇත්තින්නේ වල ඇත්තින්නේ වැටුණ වල කියන එක තමයි මේ ඇත්තින්නේ වල ඇල්ල කියලා නම හැදෙන්නේ. ඇල්ල දැක්කාම ඉතාම සුන්දරයි. ඒ කියන්නේ කියන්නේ කොල්ලෙක් කිල්ලෙක් වුණා අනිවාර්යයෙන්ම මේ වගේ දියල්ලක් ගාවට ආවම නානවා. මේකේ නාන්න පුළුවන් සම්භාවිතාව කොහොමද? පරිසරය සුන්දර වගේ මේකේ භයානකත්වයක් තියෙනවද පොඩක් ඒ මහල බලන්න. ඇත්තටම කියනවා නම් මෙතන නාන්න කියලා නාන්න එපා. මුලින්ම කියනවා නම් මෙතන නාන්න හොඳ නැහැ. මොකද එහෙම කියන්නේ මෙතන කලින් මෙහෙම නාන්න ආපු කට්ටිය මෙහෙම නාලා කෙනෙක් වැටිලා මැරුණා. ඒ කියන්නේ පොඩිපත් උඩ ගන්න මැරුණා. මෙතන කියන්නේ මෙතන යටයි. ඒ කියන්නේ මේ දියඇල්ලට ආපුවම මෙයා කියලා කිසිසේත්ම නාන්න සුදුසු දියඇල්ලක් නෙමෙයි කියලා. ඒ නිසා මේ දියඇල්ල සුන්දරත්වය විඳගෙන යන එක අපේ ගමනට බොහෝ හොඳයි කියලා මම ඔයගලට කියනවා. ඔයගොල්ලොත් මේ ඇතිනිවන ඇල්ල බලන්න එන්න කියලා මම ආරාධනා කරනවා. පරිසරයේ සුන්දර රස විඳලා පරිස්සමෙන් යන්න කියලා මම ඔයගලට කියනවා.